පිස්සුදවා මේ ක්‍රිකට් වලට යන්න ගෑල්ලා මෙක්ටවා හරියන්නේ නැද? හරයි අජන්තයි එක්ක උනත් මම කතා කරනවා මේ පාසලේ ඉද්දි මෙයි මම එකට හිටියා. ඉතින් පිරිමි කණ්ඩායම අජන්ත මෙන්ඩිස් ඉන්න. එතකොට කාතා කණ්ඩායමේ ඉනෝසි ප්‍රනාන්දුවක් ආඉන්නවා. ඉතින් ඉස්සරහට එන්නේ ක්වොලිෆයර්ස්. ඉතින් ඒකට තමයි මේ දවස්වල ට්‍රේන් කරන්නේ. ඉතින් මේ හොඳම උදාහරණ ඉන්දියාව ගත්තොත් ඒක අපිට ඇස්පන අපිටම පේනවා. ඉතින් ක්‍රීඩකයෝ ඒගොල්ලෝ තමයි එතනට ගියා මේ ප්‍රෙෂර් එක බිල්ඩ් අප් කරන්නේ. ඉතින් ඒක බලන් ඉන්න අපිට තේරෙන්නේ නැහැ. සුබ දවසක්. ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාවක්. ඉතින් අපි ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝෂි ප්‍රනාන්දුට ආරාධනා කරා අද අපේ වැඩසටහනට සම්බන්ධ වෙන ලෙස. අයිබෝන් ඉනෝෂි අක්කේ. අක්කේ කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල මල්ලි කොරෝනා වලින් පසු අපි ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඉතින් දැන් ප්‍රැක්ටිස් කරගෙන යනවා. ඔකේ දැන් කාන්තා කණ්ඩායම නියෝජනය කරද්දි මේ ජාතික තලයේ නියෝජනය කරන යක්කට ඒ ආරංචිය ලැබුණම අක්කට කොහොමද දැනුනේ ඒක? ඒක මල්ලි කියලා නිම කරන්න බෑ. මොකද අපි මහන්සි වෙන්නේ එතනට එන්න. ඉතින් මං ඒ තැනට පතුණයි කියන පළමු ආරංචියවම මට මාර සතුටක් දැනුණා. අනිවාර්යයෙන්ම විශාල සංඛ්‍යාවකින් මං හිතන්නේ සීමිත පිරිසක් පමණයි රට නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒක ඕනම කෙනෙක්ට නියෝජනය කරන්න හැකියාවක් ලැබෙන අයට ඒක විශාල සතුට. ඉනක්කේ දැන් මේ පාසලේ ඉඳන් ආපු ගමන ජාතික තලයේ දක්වා යන්න අකට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ගැන පොඩ්ඩක් මතක් කරොත් කොහොමද අක්කේ? ඔව් මම මුලින්ම පාසල මතක් කරන්න ඕන. මට මේ හැම දෙයකටම ඉදිරියට යන්න ශක්තියක් උනේ මුළු මහවිද්‍යාලය. මොකද මම මුල් ආරම්භය මෙතන. හැබැයි මුල් ආරම්භය මෙතන උනාට මල්ලි මම මෙතනින් බිහි වුණේ ඇත්ලටික් කෙනෙක් විදියට. ඉතින් මම ඒක අමතක කරන්න හොඳ නැහැ. මාව හැමෝම දන්නේ තාමත් දැනටත් අඳුරන්නේ ඇත්ලටික් ක්‍රීඩිකාවක් විදියට. ඉතින් මෙතන මට මුලින්ම ක්‍රිකට් වලට පහසුකමක් තිබ්බේ නැහැ. ඉතින් මම පාසලෙන් ඉවත් වුණාට පසුව තමයි ක්‍රිකට් ආරම්භ කරන්නේ. ඉතින් ඒ ලැබිච්ච පන්නරයත් එක්ක මං ලොකු දුරක් ගිහින් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඒ වගේම ඉනෝෂියක්ගේ දැන් මේ ජාතික තලයේ අක්කට මතක මොකක්ද හොඳම දස්කමක් දක්වපු? මට මතකයි මගේ ෆස්ට් විකට් එක, ඩෙබියු විකට් එක. ඉතින් මං ඒක සෙලිබ්‍රේට් කරා මුළු ග්‍රවුන්ඩ් එක පුරාම දුවලා. ඉතින් මට ඒක හරි සතුටක්. ඔය වගේම අක්කේ දැන් මේ අනිවාර්යයෙන්ම අක්කගේ මේ දැන් ගමනේ අක්කට රසවත් දේවල් සුන්දර මතකයන් නැති. මේ වගේ අක්කට අමතක නොවන මොකක් හරි සිදුවීමක් තියෙනවද? අමතක නොවන සිදුවීම් තියෙනවා මල්ලි. මොකද මේ ඒ තේරුණාට පස්සේ ඒ කට්ටියත් එක්ක ඉද්දි එක එක රැග් දෙනවා. ඉතින් මට ඒ දීපු රැග් අමතක වෙන්නේ නැහැ. මොකද මාව රැග් කරන්න වෙලාවේ ඒගොල්ලෝ රැග් වුණා. ඉතින් ඒව මට අමතක වෙන්නේ නැහැ. ඔව් සුන්දර සිදුවීම් සුන්දර මතකයන් රසක් තිබෙන ඉනෝෂියක් වගේ. ඉතින් අක්කේ දැන් මේ ඕනම ශේෂ්ත්‍රයකදී දැන් කාන්තා හෝ පිරිමි හෝ අර අභියෝග කියන දෙයට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අක්කේ දැන් මේ ක්‍රිකට් වලට කාන්තාවක් විදියට ගැහැල්ලමක් විදියට අක්ක මේ ක්‍රිකට් වලට එද්දී අක්කට මොන වගේ අභියෝග දාවේ? එකමලි අභියෝග කියන ඒවා ජීවිතේ ඕනම කෙනෙක්ට තියෙනවා. ඉතින් ක්‍රීඩිකාවක් වශයෙන් මටත් අභියෝග ගොඩාක් තිබ්බා. දුෂ්කරතා මැද්දේ මං තේරුණාට පස්සේ සීනියස්ලත් එක්ක සෙල්ලංකන් හම්බුනේ. ඉතින් ඒ හැමදේම ඉවසීමත් සමග මං හිතන්නේ මං ඉදිරියට ගියා. මොකද මං ඒවට ප්‍රතිචාර දැක්වෙත් නැහැ. මගේ පාඩුවේ මං ඒ අභියෝග හැම දෙයක්ම එකින් එකට ඒ විදිහට කරන් ගියා. ඒ හින්දා මට ඒවා මහ ලොකු අභියෝග කියලා මට දැනුන්නේ නැහැ. මොකද මං හරියට හිටපු හින්දා. ඔකේ මේ දැන් කණ්ඩායම දැන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරද්දී අකේ මේ හැමෝම සුහදශීලීව ඉන්නවද? ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් එහෙම ඇති වෙන්නේ නැද්ද? නෑ මල්ලි. මොකද කලින්ටත් වඩා ගොඩාක් සුහදශීලී. කියන්නේ ඕනම කෙනෙක් අලුත් ක්‍රීඩිකාවක් ආවත් නවක ක්‍රීඩිකාවකට පරණ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ කොහොමද සලකන්නේ ඒවා ඇස්පන අපිට පේන හින්දා එහෙම ලොකු මේ එකක් නෑ. මොකද හැමෝම සහයෝගයෙන් සමගිව තමයි වැඩ කරන්නේ. ගොඩක්කේ දැන් මේ ක්‍රිකට් වලට දැන් සාමාන්‍යයෙන් අක්කේ දැන් මේකක් හරි ක්‍රීඩාවක් කරද්දී දැන් සාමාන්‍යයෙන් දැන් තමන්ගේ ගෙදරින් හරි මේ පිට කොහෙකින් හරි නිකන් විවේචනය නේ පිස්සුදවා මේ ක්‍රිකට් වලට යන්න ගෑල් ළමෙක්ටවා හරියන්නේ නැද? ඒ වගේ මේ කවුරු හරි දැන් ළමෙක් ආසාවෙන් ඉන්නව ක්‍රිකට් වලට ගොඩක්කේ දැන් ගෙදරින් තමන්ගේ නිවසින් වගේ මේ තහංචි පනවනන් නිකන් අක්ක මොකක්ද දෙන පණිවිඩේ? නෑ මල්ලි. මොකද මට ඒ පැත්තෙන් කිසිම තහංචියක් ලැබුණේ නැහැ. මොකද මගේ ෆැමිලි එකම ක්‍රීඩාවට මැදි වෙච්ච කට්ටිය. ඉතින් මගේ අම්මා තාත්තා සහෝදරයෝ දෙන්නා නංගි වුණත් මේ පාසලෙන් බිහි වුණේ නංගි මල්ලි. ඉතින් එයාලත්
ක්‍රීඩාකරේ ඉස්කෝලේදී ඉතින් මට අම්මගෙන් නම් කිසිසේත්ම බලපෑමක් ආවේ නැහැ මොකද එයත් ක්‍රීඩාව කරපු නිසා මට ඒ ගමන යන්න ගොඩක් ඔව් අනිවාර්යෙන්ම තමන්ගේ නිවසෙන් ලැබෙන ශක්තිය මම හිතන්නේ ඕනම කෙනෙක්ට සාර්ථක වෙන්න මූලික අඩිතාලම වෙනවා ඉතින් මම හිතන්නේ මේක බලන කවුරු හරි තමන්ගේ දරුවෙක් ක්‍රීඩාවට එන්න එහෙම බලන් ඉන්නවනම් මම හිතන්නේ තහංචි දාන්න නරකයි නෑ ඒක තමන්ගේ කැමැත්ත ඔව් මල්ලි මොකද ළමයට තහංචි දාලා කිසි දෙයක් අපිට කරගන්න බෑ ඉතින් එයාගේ ආශාවන් යන්නේ මොකද ළමෙක්ගේ මනසේ ඇඳෙනවා තමන් මොනවද කරන්න ඕනේ කියලා ඉතින් ඒක දෙමෝපිය විදිහට හරි වැරද්ද කියලා දෙනවා ඇරෙන්න බලපෑම් කරලා මං හිතන්නේ ළමයට තහංචි දාන්න ඕනේ කියලා මොකද මේ මාර්ගය එයා තේරෙන හින්දානේ හදාගන්නේ ඉතින් ඒ ළමයින්ට තමන් කැමති දේ කරන්න ඉඩ දෙන්න ඔව් දෙයක් මම අක්කයි මේ ප්‍රශ්නේ අහන්නේ දැන් අක්කා කාන්තා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් කොට අක්කා ක්ලබ් මැචස් සෙල්ලම් කරනවා දැන් අක්කේ දැන් අපි කියමු ක්ලබ් එකකට හරි මේ ජාතික කණ්ඩායමට හරි තව අක්ක කෙනෙක් ආවොත් කවුරු හරි එකතු වුණොත් එයා මොන විදියටද හැසිරෙන්න ඕනේ කොහොමද එයා වැඩ කටයුතු කරන්න ඕනේ නෑ ඉතින් තමන්ට ගමනක් යන්න ඕන නම් මුලින්ම නැෂනල් එක පාට එන්න බෑනේ මුලින්ම එක ක්ලබ් හෝ කොහේ හරි ස්කෝලේ එහෙම සෙල්ලම් කරන්න ඉතින් ක්ලබ් එකට ආවයින් පස්සේ තමන්ට දෙන දේ තමන්ට කරන්න තියෙන දේ හරියට කරා නම් සුදුසාර සුදුසැන ලැබෙනවා ඉතින් අනිවාර්යෙන් එතකොට ජාති තලයට එනවා ජාති තලයට ආවට පස්සේ තමන් කරන දේවල් ප්‍රැක්ටිස් කරන හැම දෙයක්ම තමන් මේ විදිහට කරනවා නම් මම හිතන්නේ කිසිම බලපෑමක් ඇති වෙයි කියලා අනිවාර්යෙන්ම දැන් අක්කේ මේ අපි දකිනවා දැන් ක්‍රිකට් අපේ ක්‍රීඩකයන්ට අපේ පිරිමි කණ්ඩායමයට මේ දිනවල මේ විවේචන රාශියක් එල්ල වෙනවා අක්ක මේ දැන් අපි ගින් දැන් අක්ක දකින්නවානේ අපි හැමෝම දකින්න උන්ට විවේචනය එල්ලන අක්ක කොහොමද මේක දකින්නේ මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද අක්කේ නෑ ඉතින් මම හිතන්නේ එහෙම විවේචනය කරන එක හරි කියලා මොකද ඒගොල්ලෝ ක්‍රීඩකයෝ ඒගොල්ලෝ තමයි එතනට ගියා මේ ප්‍රෙෂර් එක බිල්ඩ් අප් කරන්නේ ඉතින් ඒක බලන් ඉන්න අපිට තේරෙන්නේ නෑ ක්‍රීඩා කරන එයාලට තමයි ඒක දැනෙන්නේ ඉතින් බලන් ඉඳලා එහෙම විවේචනය කරනවට වැඩිය හොඳයි එයාලගේ පැත්තෙන් එයාලගේ තැනට ගිහිල්ලා ඒ පැත්තෙන් හිතනවා නම් මම හිතනවා ඊට වැඩිය එයාලා එයාලට එයාලගේ පැත්තට කතා කරයි කියන. ඔව් අනිවාර්යෙන්ම එතන ක්‍රීඩා කරන අය තමයි දන්නේ එතන තත්ත්වය. ඉතින් අපිට බලන් ඉඳලා අපි එහෙම විවේචනය කරන එක මම හිතන්නේ සාධාරණ නෑ අක්කා කියනවා කි. දැන් අක්කේ මේ අක්ක ක්‍රීඩා කරද්දී අක්ක සාර්ථක ගුණ අවස්ථා තියෙනවා අසාර්ථක ගුණ අවස්ථා තියෙනවා. දැන් අක්ක යම් කිසි තැනක අක්ක අසාර්ථක වුණා නම් අක්ක කොහොමද මේ අසාර්ථකභාවය මිදලා සාර්ථකත්වය ආයෙලම් කරගන්නේ? මල්ලි අසාර්ථක වෙච්ච තැන් තියෙනවා නැත්නම්වත් නෑ. මං ගොඩාක් අසාර්ථක වුණාම ආපස්සට යනවා. ආපස්සට බලනවා කොතනද අසාර්ථක වුණේ ඇයි අසාර්ථක වුණේ මොකද්ද හේතුව මට එහෙම වුණේ ඇයි කියන ආපස්සට ගිහින් මම ඔක්කොම බලනවා පස්සේ ඒ අනුව මම හැමදේම ආයෙ මුල ඉඳලා ක්‍රියාත්මක කරනවා එතකොට මට නැවතත් සුපුරුදු පරිදි සුපුරුදු තැනට එන්න පුළුවන් අනිවාර්යෙන්ම එතකොට දැන් මේ අපි දකින්නවාක්ක දැන් මේ පාසලේ දැන් අපි දකින්නවා මේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අපේ නියෝජනය කරා අජන්ත බෙන්ඩිස්. ඒකට කාන්තා කණ්ඩායම ඉනෝෂි ප්‍රනාන්දු අක්කා නියෝජනය කරනවා. මේ එකම පාසලකින් කණ්ඩායම් දෙකම නියෝජනය කරපු දෙන්නේ කැතරම මේ මම ඇහුවේ අපේ මොරටු මහවිද්‍යාලයේ පාසලයක් මේක අක්ක කොහොමද දකින්නේ කොහොමද අක්කට මේක දැනෙන්නේ? ඒක මල්ලි කියන්න තේරෙන්නේ නැහැ. දන්නවද මම හිතන්නේ දැනට එහෙම නැහැ. මම හිතන්නේ අපේ පාසල විතරයි ඒ තැනටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ දවස්වල ඒ ගැන ඇහෙනකොට එහෙම හරි ආඩම්බරයි අජන්ත අයියා එක්ක වුණත් මම කතා කරනවා මේ පාසලේ ඉද්දි මෙයයි මම එකට හිටියා ඉතින් ඒ ගැන හැමෝම එහෙම කියනකොට හරි ආඩම්බරයක් විශේෂයෙන්ම ආඩම්බරේ ඉස්කෝලේට තමයි දෙන්න ඕනේ මොකද ඉස්කෝලේ නම කියවෙනකොට හරි ආසයි ඔව් අනිවාර්යෙන්ම මම හිතන්නේ දැන් අජන්ත මෙන්ඩිස් සුවිශාල දස්කම් දක්වලා තිබෙනවා ඉතින් පිරිමි කණ්ඩායම අජන්ත මෙන්ඩිස් ඉන්න එතකොට කාතා කණ්ඩායම ඉනෝෂි ප්‍රනාන්දුවක් අය ඉන්නවා ඉතින් මම හිතන්නේ අපේ මේ පාසලේ සෑම දෙනෙක්ටම මම හිතන්නේ එහෙම දකිද්දි විශාල සතුටක් දැනෙන නැති ඉතින් අක්කේ දැන් කොහොමද අක්කගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද අක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ මල්ලි අපිට ඉස්සරහට එන්නේ ක්වොලිෆයර්ස් ඉතින් ඒකට තමයි මේ දවස්වල ට්‍රේන් කරන්නේ කොරෝනා තත්ත්වෙ හින්දා තිබ්බ ඔක්කොම මැචස් කල් ගියා ඉතින් ඒ අනුව දැන් එතන කොමෙන් හරි ක්වොලිෆයර්ස් අපි තේරිපත් වෙන්න එපා ඉතින් කොමෙන් හරි එතනට තමයි ෆයිට් කරන්නේ අනිවාර්යෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා අක්කලගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අවසාන වශයෙන් අක්කේ මොකක් හරි පණිවිඩයක් දෙන්න තියෙනවද රසිකයන්ට මොනවද කියන්න තියෙනවද ඔව් මෙහෙමයි දැන් ගොඩාක් රසිකයෝ ක්‍රිකට් වුණනේ තියෙන්නේ ඉතින් එයාලා ආසයි මැච් අපි දිනනවට ඉතින් එයාලගේ වේදනාව පිට කරනවා එක්කෝ ෆේස්බුක් හරහා මොනවා හරි හරහා එයාලගේ හිතේ තියෙන වේදනාව පිට කරනවා ඉතින් ඒක එක පැත්තකින් සාධාරණයි ක්‍රීඩකයෝගේ පැත්තෙන් බලද්දී අසාධාරණයි මොකද එයාලා
හැමතිස්සෙම ට්‍රයි කරන්නේ දිනන්න. ඉතින් හැමෝටම දිනන්නත් බෑනේ. ඉතින් එහෙමයි කියලා ප්‍රේක්ෂකයන්ට වැරද්දක් කියන්නෙත් නෑ. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ කොච්චර වැටුණත් කොච්චර පෙරදුණත් අපිව දාලා යන්න එපා, ක්‍රීඩකයන්ව තනි කරන්න එපා. මම හිතන්නේ අපේ රටේ විතරයි ක්‍රීඩකයන්ට ආදරය කරන්නේ. හරිම කොච්චර කේන්තියක් ආවත් ඒක පිට කරලා තාපස්සට අපි මැච් එකක් දිනලා ගෙනාම හරි ආදරෙන් අපිව වැළඳ ගන්නවා. ඉතින් හොඳම උදාහරණ ඉන්දියාව ගත්තොත් ඒක අපිට ඇස්පනා පිටම පේනවා. ඉතින් මම කියනවා ආදරණීය ප්‍රේක්ෂකයන්ට කාන්තා හෝ අපේ ප්‍රීම් කණ්ඩායම හෝ දෙගොල්ලොන්ගෙන්ම මොන දේ වුණත් ඔයාලා අපිත් එක්ක හැමදාම ඉන්න කවදා හරි ඉස්සරහට මැච් දිනලා දෙන්න. ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාව තමයි මම හිතන්නේ මේ සෑම රටක්ම උදාහරණයට ගත්තොත් අර ක්‍රිකට් වලට ගොඩක්ම ආදරය කරන මොන දෙයක් වුණත් මම හිතන්නේ දැන් පරාජයලා අර බැන බැන හිත වේදනාව ප්‍රකාශ කරත් ජයග්‍රහණයක් ලැබුවම ඔක්කොම අමතක වෙලා යනවා. ඉතින් අපි ඉල්ලනවා කාන්තා කණ්ඩායමත් එක්ක ඒ වගේම අපේ මේ කණ්ඩායම් දෙකත් එක්කම රැඳිලා ඉන්න කියලා. ඉතින් ඉනෝෂියක් බොහොමත්ම ස්තුතියි අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. මට මල්ලිට වචනයක් කියන්න ඕනේ, ඔයා මට කතා කරා. ඉතින් මේ අවස්ථාව ලබා දුන්නට ඔයාටත් මේ කරගෙන යන දේ ඉදිරියට හොඳින් කරගෙන යන්න සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියක්. එහෙනම් අපි තවත් දවසක තවත් වීඩියෝකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්. ගවේෂකෝ